මේ විදේශික සංචාරකයන්ගේ පැමිණීම මේ වීසා හුටපටෙන් පස්සේ අඩු විනාය කියන එක පිළිබඳව සංඛ්‍යා ලේඛන සහිතව මම වගකීම් බාර අරගෙන මම පෙන්නුම් කළා විතරක් නෙවෙයි එතන පැමිණ සිටි මේ සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල් ඇවිල්ලා මම කියපු දේ පිළිගත්තා. එහෙම අඩුවීමක් වෙලා තියෙනවා. මේ වීසා හුටපටෙන් පස්සේ තමයි මේක වුණේ. මේ ගැන අපි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා තියෙනවායි කියලා අපේ කමිටුවේ එතුමා පිළිගත්තා. ඉතින් එහෙම තියෙද්දි දැන් මේ මං බොරු චෝදනා කිව්වා, මේ බොරු කාරණා ඉදිරිපත් කරා කියලා කියන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. නෑ, මම සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. දැන් මේ පිළිබඳව අපි මේක විකල්ප වැඩපිළිවෙල කීපයකට අපි බයිනවා කියන එක මං කියනවා මෙතන. හොඳයි. ගරු මහින්දානන්ද මහත්මයා, නියෝජක තනායකතුමනි, අපේ මුදල්කාරක සභාවේ සභාපතිතුමා හැටියට මගේ මිත්‍ර හර්ෂත් සිල්වා මැතිතුමා අපි කටයුතු කරන හැම අවස්ථාවකදීම එතුමාට යම් ප්‍රශ්න පැනනගිච්ච හැම වෙලාවෙම මම එතුමා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා. ඔබතුමා ඒක පිළිගන්නවා. ඒ නිසා ඔබතුමා මේ කාර්ක සභාවේ කරන කාර්යභාරය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔබතුමා දන්නවා හැම අවස්ථාවකදීම අපි ඔබතුමාත් එක්ක ඉඳලා තියෙනවා, අපි ඉදිරියටත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රශ්නය ගරු මුලසනේ සභාපතිතුමනි, හකීම් මැමතුමා කිව්වා වගේ මේ වාර්තාව සාකච්ඡා කරගෙන යනකොට සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා අපිට කිව්වා සංචාරකයන්ගේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා, රජයට ආදායම් අඩුවීමක් වෙලා තියෙනවා. හකීම් මැමතුමා කිව්වා වගේම එහෙම එකක් කිව්වා. ඒ කියපු වෙලාවේ අපි සියලු දෙනා ආණ්ඩු පක්ෂයේ රැස් වෙලා කිව්වා එහෙම අඩුවීමක් වෙලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ආණ්ඩු පක්ෂයේ හැටියට අපි එකඟ නැහැ කියන එක අපි කිව්වා. ඒ අනුව නියෝජක කතානායකතුමනි, අපි ආගමන විගමන පාලකතුමා කැඳවලා එතුමගෙන් ලිඛිතව ඉල්ලුවා. මම ඔබතුමාට කියන්නම් ඒ ලිඛිතව ඉල්ලපු එක. මේ ජූලි මාසේ ගිය අවුරුද්දේ සංචාරකෝ 59,244යි, මේ අවුරුද්දේ 94,993යි. ඒත් ඉස්සෙල්ලා මාසේ 119,000 ගිය අවුරුද්දේ, මේ අවුරුද්දේ 149,982යි. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 104,000 ගණනක්, මේ පාර 13,00,000. ඒ වගේම ආදායම් ගත්තාම මේ මාස 3 දිගටම වැඩි වෙලා තියෙනවා කියලා හකීම් ගරු මන්ත්‍රීතුමා, ආගමන විගමන පාලකතුමා අපිට ලිඛිතව මට විනාඩියක් දෙන්න ඔබතුමා. මේ ආගමන විගමන පාලකතුමාට තමයි මේක ලැබෙන්නේ. එතුමා ලිඛිතව අපට දැනුම් දුන්නා, එතුමා දීපු සංඛ්‍යා ලේඛන වැරදි, මේක තමයි කියලා. අපි ඔබතුමාට මේ කතා කරන්නේ with the written document given by the immigration control. සැපරම ඉවර කරනවා. ඉතින් ඒ නිසා අපේ හකීම් මැමතුමා සංචාරකයේ අඩු වෙලා නම්, ආදායම් අඩු වෙලා නම් අපි ඉන්නේ ඔබතුමාත් එක්ක. මම මේ වගකීමකින් කියන්නේ. හැබැයි ආදායම් වැඩි වෙලා සංචාරකයොත් වැඩි වෙලා මේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා මත දෙකක් තිබුණ නිසා මේ පාර්ශව දෙකම කැඳවලා එකඟතාවයකට එනකන් අපි හකීම් අපි හර්ෂමතුමාට එදා කිව්වා පොඩ්ඩක් ඉන්න, අපිට ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා. ඒකයි අපේ ප්‍රශ්නේ. මේක පැහැදිලි කරගත්තට පස්සේ අපිට මේක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන හර්ෂ ගරු සභාපතිතුමා සංඛ්‍යා ලේඛන කියන්නේ ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් එක නම්බර එකක් කියනවා, ටූරිස්ට් බෝඩ් එකේ ඩිජිටල් නම්බර් එකක් කියනවා. So we just want to clarify this. අපි හරි දේ දැනගෙන අපිට එකඟතාවයකට එන්න. ඒකයි අපි කිව්වේ එතකම් මේක දාන්න එපා කියලා. හොඳයි බවන් සර්. හකීම් මැතිතුමා අවසන් කරන්න. මේ දැන් මේ විදේශිකයන්ගේ පැමිණීම පිළිබඳව ඒ ලේඛන මේ දෙපාර්ශ්වය ළඟම තියෙන්න පුළුවන්. නමුත් මේ ආගමන විගමන පාලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බොරු මේ දියුරුම් ප්‍රකාශය දීලා දයන ගමගේ මේ බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් නෙවෙයි කියන එක පිළිබඳව දියුරුම් ප්‍රකාශය දුන්න ආගමන විගමන මේ පාලක තමයි ඔය බොරු කියන්නේ දැන්. හරි, එහෙනම් පොඩ ප්‍රවේශම් වෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියපු කෙනෙක් එයා. හොඳයි බොහොම සිතේ. ගරු තිරණාල සමතුම, ගරු නියජ කතානායකතුමනි, ඔබතුමා උත්තර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරව ඉන්න ඇමතිවරයා හැටියට මට එක දෙයක් කියන්න ඕනේ. අපේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරල්වරයාටවත් කාටවත් මේ ෆිගර්ස් හදන්න බෑ. ඒක ඔක්කොම සිස්ටම් එකේ තියෙන ෆිගර්ස්. එතකොට ඒ ෆිගර්ස් තමයි සංචාරක ප්‍රවර්ධන සභාපතිතුමයි ඒ දෙපාර්තමේන්තුව ලබාගන්නෙත් මෙතනින් දත්ත. අපි හැම මාසෙම ඒගොල්ලන් මෙතනින් තමයි දත්ත ගන්නෙ. ඉතින් ඒක හින්දා මම වගකීමකින් කියනවා, මං අවුරුදු 5ක ෆිගර්ස් ඔක්කොම හදලා ටේබල් එකක් හදලා මං මේ මන්ත්‍රීතුමාලා ඉල්ලුවාම දුන්නා. ඒකෙන්
VFS එක එන්ඩ ඉස්සල ඉන්නා කියන්නේ විස්සයි විස්සේ ඉඳං ෆිගර්ස් ටික දුන්න. ඒකේ පැහැදිලිවම පේනවා වැඩිවීම. ඒකම VFS එක අප්‍රේල් මාස ඉඳං ආවට පස්සේ අපිට තිබුණා අලුත් කැටගරිස්. ඒ කියන්නේ මාස 6 අවුරුද්දේ අවුරුදු 2 5 10 වීසා ඉෂූ කරන එක. අපි ඒකෙනුත් පෙන්වලා දීලා තියෙනවා 53,000 ගානක් ඇවිල්ලා තියෙනවා ටුවරිස්ලා අලුත් කැටගරිස් වලට. මීට ඉස්සෙල්ලා ලංකාවේ ඒ කැටගරිස් වලින් ආපු නැති ටුවරිස්ලා. ඒකෙන් ලැබුණ මුදල රජයට බිලියන 1.4ක් ඒ ටිකෙන් විතරක්. ඒ සියලු දේ මං ටේබල් එකක් හදලා මේ මන්ත්‍රීතුමන්ලා ඉල්ලපු අයට මං ලබා දීලා තියෙනවා. ඔචාන මේ ලාසමතුම තුමනි ගරු රාව් ෆකීම් මැමතුමා දැන් කිව්වා ගරුමන්තුම විනාඩියක් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ගරු රාව් ෆකීම් මැමතුමා කිව්වා එතුමාගේ සංඛ්‍යාලේඛන වඩාත් නිවැරදි කියලා. හැබැයි අපිට දැන් ආගමික ගමනකින් දීලා තියෙන සංඛ්‍යාලේඛනත් අපි කියන්නේ වඩාත් නිවැරදි කියලා. මේක ඉතාමත් පැහැදිලිව පෙන්වලා තිනවා 2023 වර්ෂයට සාපේක්ෂව 2024දී සංචාරක වැඩි වෙලා තියෙනවා. 2023 121,000යි 2024දී 137,000යි අප්‍රියවල මේවල 100,000යි 2023 2024 113,000යි. එතකොට ජූන් වල ගත්තොත් 119,000යි 2023 149,000 විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත් පෑදලිව වගකීමක් ඇතුව අපි මේක ගෙන්න ගත්තේ ඒ අයට. මොකද මමත් එදා කොමිටියේදී රාව් ෆකීම් මැමතුමා කිව්ව එක ඇත්ත කියලා මමත් හිතුවා. මොකද සංචාරක මණ්ඩලය ආපු සභාපතිතුමත් කිව්වා සංචාරකයෝ මේ ඒගොල්ලෝ බලපු විදියට එන ප්‍රමාණය අඩුයි කියලා. හැබැයි ඊට පස්සේ මම අනිත් දවසේ සංචාරක සභාපතිතුමාට කතා කරලා ඇව්වා. එතුමා මට ලේඛනයක් එව්වා. ඒ ලේඛනය තුලත් ගත්තම 2018 ලංකාවට වැඩිම ආපු සංචාරකයෝ ප්‍රමාණයට වඩා 2024 වැඩි වෙලා. ඉතින් එහෙමනම් මේ රාව් ෆකීම් මැමතුමා ඒ ඉදිරිපත් කරපු ලේඛනයේ කවුරු හරි ඉදිරිපත් කරපු එකක් මම හිතන්නේ වැරදි. ඒක නිවැරදි කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. හොඳයි බොහොමයි සර්. හේ අර්සමැත්තම අවසන් කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං සතුට වෙනවා අපේ කාර්යභාරය ගැන අපේ කමිටුවේ මන්ත්‍රීවරුන් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් මම උන්ට ස්තුතිවන්ත වෙනවා. මෙතන එක දෙයක් කියන්න අවශ්‍ය වෙනවා. අපි සංචාරක පැමිණීම ගැන මේ වார்த்தාවේ කොහෙවත්ම නැහැ. මම ගරු ටිරානාලස් ඇමතිතුමා අහපු වෙලාවෙත් ඔහුටත් කිව්වා අපි සංචාරක පැමිණීම ගැන මේ සාකච්ඡාවක් නැහැ. හරි ඒක අවශ්‍ය අපේ TOR එකේ එහෙමකක් නැහැ. හරි ඉතින් හැබැයි මෙතන සිද්ධ වුණේ මේ මම මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තිබ්බ ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා ගරු හිටපු ජනාධිපතිතුමා ඔවුන් යෝජනා ඉදිරිපත් කරා. ඒතර ඒ යෝජනා ඉදිරිපත් කරාම මට සභාපතිවරයා හැටියට සිද්ධ වෙනවායි සියලු යෝජනා මේ ඇඩෙන්ඩම් එකක් හැටියට මේකට ආදන්න. එතකොට මේ මා වார்த்தාවට විරුද්ධ වෙවත් ඇඳුවා වார்த்தාවට අනිත් වෙවත් ඔක්කොම ඇඳුවා. ඇඩෙන්ඩම් එකේ තියෙනවා. එතකොට මේ මොහු කිව්වා මේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා ඔවුන් කිව්වා කියලා අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ට මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන්න. දැන් මම ඒක හොයලා බැලුවා. අත වශයෙන්ම කියලා තියෙන්නේ වார்த்தාවක් ඉල්ල ගන්න කියලා තිරාලාල සමතුමාගේ අමාත්‍යාංශයෙන්. ගරුන් නියෝජ කතානායකතුමනි මං කොච්චර සද්භාවයෙන් මේක කරාද කියලා කිව්වොත් ඒ වார்த்தාව ඉදිරිපත් කරලා ඒ වார்த்தාව ලබාගෙන ඒ වார்த்தාවත් මම ආඳලා තියෙනවා මේ වார்த்தාවට ඇඩෙන්ඩම් එකක් හැටියට. එතකොට මම ඇත්ත වශයෙන්ම එතරම් සද්භාවයෙන් තමයි මේ වார்த்தාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මම මේ සියලු කාරණා මං ඒකයි කිව්වේ ප්‍රතික්ෂේප කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා ඔබතුමා මම පාර්ලිමේන්තුවට ආපු දවසේ ඔබතුමා මං යට දන්නවා අපි කොහොමද බොහොම ඕනෑකමේ මේ වැඩේ කරගෙන ගියේ කියලා. නමුත් ජනතාව වෙනුවෙන් හිර යන්න ඕන නම් මං හිර යන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමා කියන එක නෑ මෙතන කියපු කතාවක් එක. හරිසද සිල්වා සූදානම් හිර යන්න ජනතාව වෙනුවෙන් ඕන වෙලාවට. හරි ඉතින් ඒ නිසා එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉතින් ඒ නිසා මම මේ පිළිබඳව මම මට අවස්ථාව දෙන්න මම මේක වචනයක් පාසා ඉදිරිපත් කරන්න මේක සත්‍යතාවයේ ප්‍රබක්තිය. අවිපක්ෂණ ඇතුමා